ආයුබෝවන් ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ ගිනුම් කරන විෂය සඳහා අපේ දූල පුතාල ඉතාම සාදරයෙන් පිළිගනු ලබනවා අද දිනේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිතීන් කියන මාතෘකාව යටතේ තියෙන එක් සුවිශේෂ ප්‍රමිතයක් මීට පෙර වැඩසටහනෙත් අපි සාකච්ඡා කරා ඒකේ එම ප්‍රමිතේම කොටස් අද දිනේ එම පාඩමට අදාළ දිගුවක් තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ එතන දූල පුතාලට රූපවාහිනී තිරී ඉදිරියේ පේනවා නිපුණතාවය අදාළ මාතෘකාවට අදාළ නිපුණතාවය එතකොට අපි දැන් සාකච්ඡා කරන්නේ 13 ශ්‍රේණියට අදාළ පළවෙනි නිපුණතාව 13 ශ්‍රේණියට අදාළ පළවෙනි නිපුණතාවය එතකොට 12 ශ්‍රේණියේ නිපුණතා 10ක් දූල පුතාල ඉගෙනගෙන අවසානයි මේ වෙනකොට එතකොට අද දිනේ අපි සාකච්ඡා කරන්නේ 11 වන නිපුණතාවය ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිත භාවිතා කරයි කියන මාතෘකාව මම මීට පෙර වැඩසටහනේ දූල පුතාලට පැහැදිලි කළා මොනවද උසස් පෙළ විෂය නිර්දේශය තුල තිබෙන ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිත පිළිබඳ මම හිතනවා ඒ පිළිබඳ මනා දැනුමක් දැන් දූල පුතාල සතුව පවතිනවා එතකොට අපි බලමු මේකට අදාළ නිපුණතා මට්ටම තමයි 11.7 කල්බදු සඳහා ගිනුම් කරණය ගිනුම් ගත කිරීම පිළිබඳ මූලික අවබෝධය එතකොට කල්බද්දක් සම්බන්ධ වන මූලික වටපිටාව අපි මේ වෙනකොට සාකච්ඡා කළ අවසානයි එතකොට අපි බලමු මම පහුගිය වැඩසටහනේ අපි සාකච්ඡා කරලා අවසන් කළා කල්බදු ගැනුම් කරුගේ පොත්වලට අදාළ මොනවද ව්‍යතිරේකයන් කියලා අපි එතනින් තමයි පහුගිය වැඩසටහන අවසන් කළේ එතන මෙම වැඩසටහනේ මම ඉදිරි එතන සිට ඉදිරියට සාකච්ඡා කරනවා එතන දූල පුතාලට මම මේ කාරණාවට සම්බන්ධ කරන්න කලින් පොඩි පහුගිය වැඩසටහනේ සාරාංශයක් ලබා දෙන්න මම හිතන එක අද දිනේ සම්බන්ධ මේ වැඩසටහන සමග සම්බන්ධ වෙන අයට ඉතා වැදගත් වෙයි අපි මොකද සාකච්ඡා කරේ පහුගිය වැඩසටහනේ එතන අපි පහුගිය වැඩසටහනේ අපි සාකච්ඡා කරේ කල්බද්දක් සම්බන්ධව තියෙන පාර්ශවයන් කල්බද්දක ඉන්න පාර්ශවයන් එතකොට විශේෂයෙන්ම කල්බද්දක ඉන්න පාර්ශවයන් දෙකක් කල්බදු ගැනුම් කරු සහ කල්බදු විකුරුම් කරු මට ඉඩ දෙන්න මම ඒ රූප සටහනකින්ම දූල පුතාලට පැහැදිලි කරන්නම් කල්බදු ගැනුම් කරු එතන කල්බදු විකුරුම් කරු කල්බදු විකුණුම් කරු. එතන මේ පාර්ශ්වයන් දෙක අතර පවතින්නේ ගිවිසුමක්. ගිවිසුමක් පවතිනවා. එතන යම් නිශ්චිත කාල පරිච්ඡේදයකට යම් ගෙවීම් මාලාවක් යටතේ මේ දෙපාර්ශ්වය අතර වත්කමක භාවිතයිතිය හුවමාරු වෙමින් පවතින ගිවිසුමට තමයි සරලවම කියන්නේ අපි කල්බද්දක් කියලා. එතකොට උසස් පෙළට මේ වෙනකොට දුල පුතාලා දන්නවා අපිට අදාළ වන්නේ කල්බදු ගැනුම් කරුගේ පොත්වල මේ කල්බද්ද ගිනුම් ගත කරන ආකාරය කල්බදු විකුණුම් කරුගේ පොත්වල කල්බද්ද ගිනුම් ගත කරන ආකාරය උසස් පෙළ විෂය නිර්දේශය තුල ට අදාළ නැත ඉතින් මෙයා තමයි මේ කල්බදු ගැනුම් කරුගේ පැත්තට තමයි අපි ගැඹුරට සාකච්ඡා කරන්නේ මේ කල්බද්දක් සම්බන්ධ කොහොමද අපි ගිනුම් ගත කරන්න කියලා හොඳයි මම හිතනවා ඒ සාරාංශගත පැහැදිලි කිරීම ප්‍රමාණවත් දූල පුතාලට පහුගිය වැඩසටහනේ කරපු ටික ආවර්ජනය කරගන්න අපි දැන් බලමු අපි මොනවද දැනට සාකච්ඡා කරලා තියෙන්නේ තව ඉදිරියට මොනවද සාකච්ඡා කරන්න තියෙන්නේ ඉගෙනුම් ඵල ද්‍රෝණව මාතෘකාව ඕනම නිපුණතා මට්ටමකට අදාළව ඉගෙනුම් ඵල තියෙනවා අපේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් හඳුනාගත්තු ඉගෙනුම් ඵල එතන මෙන්න මේ ඉගෙනුම් ඵල සාක්ෂාත් විය යුතුයි අපේ දූල පුතාලා මේ පාඩම අවසන් වෙනකොට. එතකොට අපි දැනට අපි සාකච්ඡා කරා ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිතර අනුකූල කල්බදු නිර්වචනය කරයි කියන එක අපි දැනටමත් අවසන් කළා අවසානයි. සාකච්ඡා කළා අවසානයි. කල්බදු ගැනුම් කරුගේ පොත්වල වාර්තා කරයි. එතකොට මෙන්න මේක යම් තාක් දුරකට අපි සාකච්ඡා කළා අවසානයි. තව දුරටත් මෙතනින් තමයි අපි ඉදිරියට අරගෙන යන්නේ. එතකොට පොලිය කල්බදු පොලිය ගිනුම් ගත කරයි කියන එක අපි අද දිනේ සාකච්ඡා කළ යුතුයි මේ වැඩසටහන තුල. ඊට පස්සේ මූල්‍ය කල්බදු නයහිමි ශේෂය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරනවා අපේ දුල පුතාලට.
හොඳයි දැන් මෙන්න මේ කාරණාව තමයි අපි පෙර වැඩසටහනේ අවසානයේම සාකච්ඡා කළේ කල්බදු ගැනුම් කරුවෙකුගේ පොත්වල කල්බද්දක් හඳුනා ගන්නකොට මොනවද තියෙන ව්‍යතිරේකයන් ව්‍යතිරේකයන් දෙකක් අපි සාකච්ඡා කරා මම ඊටම කෙටියෙන් පැහැදිලි කරන්නම් පළවෙනි එක තමයි මාස 12කට වඩා අඩු කාලයක් සඳහා අපි කල්බදු ලබා ගන්නව නම් අන්න එවැනි ගිවිසුම් මේ ප්‍රමිතේ ප්‍රකාරව කල්බදු වත්කමක් වශයෙන් එමෙ නැත්නම් අදාළ වත්කම පිළිබඳ භාවිත අයිතියක් ලෙස අපි හඳුනාගන්නේ නැහැ මේ ප්‍රමිතියට අනුකූලව ඊට අමතරව මෙතන මේ හෝ කියලා පැහැදිලිව දාලා තියෙනවා අදාළ වත්කම කල්බදු ලබා ගන්නා වත්කම සාපේක්ෂව අඩු වටිනාකම් සහිත එකක් නම් එවැනි ගිවිසුම් කල්බදු ගිවිසුම් මෙන්න මේ කියන ප්‍රමිතියේ ප්‍රකාරව අපි හඳුනාගන්නේ නැහැ මේව ව්‍යතිරේකයන් මේ දෙකට අදාළ උදාහරණ ව්‍යතිරේකයන්සේ අපි ගත යුතුයි එතකොට දුල්ලපතාට මම එදා උදාහරණ සහිතව පැහැදිලි කරා එතකොට දැන් අපි බලමු මෙන්න මේ කියන කාරණාව සම්බන්ධ කරලා පොඩි අභ්‍යාසයක් කරලා බලමු දැන් දුල්ලපතාලා කියව ගන්න බලන්න මේ අභ්‍යාසය මම හිතනවා අභ්‍යාසය දුල්ලපතාලගේ රූප වාහිනී තිරේ ඉදිරියේ දැන් පේනවා 2019 ජනවාරි 1 දින සමහර වෙලාවට දුලපුතාලට ලියා ගන්න ඕන නම් ඒ වේගෙන් මම කියවන්නම් කිසි එතකොට ඒක තමයි මොකද එතකොට මින් පසුවත් දුලපුතාලට පුළුවන් මේක නැවත නැවත ආවර්ජනය කරන්න නැවත නැවත බලන්න පුළුවන් අදාළ දුලපුතාල ලියා ගන්න කරුණු කාරණා 2019 ජනවාරි 1 දින අරලිය ව්‍යාපාරයේ විසින් රුපියල් 5000 බැගින් මාසික වාරික ගෙවීමේ පොරොන්දුව පිට යන්ත්‍රයක් කල්බදු ක්‍රමයට අත්පත් කරගෙන ඇත. කල්බදු කාලය මාස 8යි. කල්බදු කාලය මාස 8යි. කල්බදු කාලය මාස 8යි. අනේතර බොහොම වැදගත් කාරණාවක් කල්බදු කාලය මාස 8යි. කියන්නේ වසරකට වඩා අඩු කාලයක් සඳහා තමයි මේ කල්බදු ගිවිසුම අත්සන් කරන්නේ. ජනවාරි 1 තමයි ආරම්භ වන්නේ මාසයකට 5000යි මාසයකට 5000යි 2019 12/31 දින අවසන් වර්ෂය සඳහා මෙම කල්බදු ගනුදෙනු වාර්තා කරන ආකාරය දක්වන්න ඒක තමයි දූල පුතාලගෙන් ඉල්ලන්නේ මම වෙලාව දෙන්නම් පොඩි වෙලාවක් මේක සටහන් කරගෙන උත්තරය ලියන්න පිළිතුරු සපයන්න හොඳයි. එතකොට දිනය පිළිබඳ ඊටාම ඕනෑකමින් බලන්න 2019 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා. 2019 12/31 ගෙන් දිනෙන් අවසන් වර්ෂය සඳහා. හරි. අපි දැන් පිළිතුරු සාකච්ඡා කරමු. දැන් දූල පුතාල මුලින්ම තේරුම් ගත යුත්තේ මෙන්න මේ කියන ගනුදෙනුව SLFRS 16ට ප්‍රකාරව කල්බදු ගැනුම් කරුගේ පොත්වල සටහන් කළ යුතුද නැද්ද මේ SLFRS 16ට ප්‍රකාරව මේක ගනුදෙනුව පොත්වල වාර්තා කරන්න අවශ්‍යයි නමුත් SLFRS 16ට ප්‍රකාරව කල්බදු ගිවිසුමක්ද මේක අන්න ඒක තමයි වැදගත් වෙන්නේ එතන මේක ව්‍යතිරේක වලින් ඒ කියපු කාරණා දෙකෙන් එකකට සම්බන්ධ වෙනවද නැද්ද නෝ තමයි අපි සාකච්ඡා කර යුත්තේ පිළිතුරු ලිපි සඳහන් කරන්න ඕන නැන්නේ කියන කාරණා අපි එහෙනම් බොහොම පැහැදිලි මෙතන කල්බදු කාලය මාස 8යි. ඒ කියන්නේ වසර 12ක මාස 12කට වඩා අඩු කාලයක් සඳහා තමයි කල්බදු අරන් තියෙන්නේ. එම නිසා මෙම ගනුදෙනුව මෙම කල්බදු ගිවිසුම කල්බදු ගැනුම් කරුගේ පොත්වල ව්‍යතිරේකයන් ව්‍යතිරේකයක්සේ හඳුනාගත යුතුයි. ව්‍යතිරේකයක්සේ හඳුනාගත යුතුයි. ඒ කියන්නේ අපි මේ වත්කම පිළිබඳ අයිතිය අපි හඳුනාගන්නේ නැහැ ව්‍යාපාරයේ වත්කමක්සේ. වත්කමක් සේ හඳුනා ගන්නේ නැහැ. නමුත් රුපියල් 5000 ගානේ මාස 8ක් ගෙවනවා. එතකොට 8 වරක් 4 එකේ ලක්ෂ 4ක් ගෙවනවා නේ. Sorry 40000ක් ගෙවනවා. 40000ක් ගෙවනවා. එතකොට රුපියල් 40000 අපේ ව්‍යාපාරයේ තියෙන මුදල් කියන වත්කම අඩු වෙනවා. එහෙනම් ඒ 40000 හරවන සටහන මොකද්ද? මුදල් බැර හරවෙන්නේ මොකද්ද? ඒක ව්‍යාපාරේ සාමාන්‍ය වියදමක් සේ හඳුනාගත යුතුයි. වියදමක්සේ හඳුනාගත යුතුයි. අපි වත්කමක්සේ හඳුනාගන්නේ නැහැ. වියදමක්සේ හඳුනාගත යුතුයි. ඒක තමයි පිළිතුර. අපි ලියමු පිළිතුර.
පිළිතුර ලියමු SLFRS 16ට ප්‍රකාරව ඉහත ගනුදෙනුව ඉහත ගනුදෙනුව කල්බදු ගැනුම් කරුගේ පොත්වල කල්බදු ගැනුම් කරුගේ පොත්වල භාවිත අයිතියක් ලෙස සටහන් නොකළ යුතුයි SLFRS 16 ප්‍රකාර ඉහත ගනුදෙනුව කල්බදු ගැනුම් කරුගේ පොත්වල කමා එකක් දාලා භාවිත අයිතියක් හඳුනා නොගත යුතුයි ඊට හේතුව මොකද්ද කියලා දුල් පුතාල දන්නවා මොකද වේතිරේක වලින් එකක් මොකද මාස 12ට වඩා අඩුයි කල්බදු කාලය නමුත් මේක අරලිය ව්‍යාපාරයේ පොත්වල වාර්තා කරන්න ඕනනේ ඒක කොහොමද වාර්තා කරන්නේ අපි ඒක වාර්තා කරන ආකාරය පැහැදිලි කරලා දෙන්නම් මෙන්න මේ ආකාරයට පොදු ජනලයක් ගහලා පෙන්නමු පොදු ජර්නලය. එතකොට මුදල් ගෙවන්න ගෙවන්න මාසෙන් මාසෙ ගෙවන්න ගෙවන්න මොකද්ද කරන්නේ ව්‍යාපාරය? මුදල් කියන වත්කම අඩු වෙනවා. වත්කමක් අඩු වීම බැර. එතකොට මුදල් කියන වත්කම දැන් මේ මේ පොදු ජර්නලය අපි හදන්නේ මේ වාර්තාකරණය කරන්නේ 2019 12 31 න් අවසන් වර්ෂයේ සඳහා. එතකොට මුදල් කියන වත්කම බැර වෙනවා කීයක්ද? 5000 ගානේ 8ක්. එතකොට කීයද ගාන? 40000යි. 40000යි. හර වෙන ගිනුව මොකද්ද? මුදල් ගෙවනකොට මුදල් බැර වෙනවා. මේ ගෙවන වාරික මොකක් වශයෙන්ද හඳුනා ගන්න? ඒක නිකන් කුලියක්සේ හඳුනා ගන්න ඕන. කල්බදු කුලිය. එතකොට කුලී වියදම. කුලී වියදම. හර කරනවා රුපියල් 40000යි. මේක හර සටහන. එතකොට සංලක්ෂ්‍යත් ලියන්න. කල්බ කුලී මේක කල්බද්ද සඳහා දාලා කුලියක් නේ ගෙවන්නේ. මේක SLFRS 16 ප්‍රකාරව නෙමෙයි. වේතරේකෙන් අපි අයින් කරලා සාමාන්‍ය විදිහට මේක වාර්තා කරනවා වියදමක්සේ. මතක තියාගන්න අපි මේක අපි වත්කමක්සේ හඳුනාගන්නේ නැහැ. මේක වේතරේකෙන් අපි එලියට දාලා තියෙන්නේ ඒක නිසා. එතන මෙතන වේතරේකේ මේ සංලක්ෂ්‍ය ලියන්න. ලිලි රක් ගන්න. තරොන් මේ තමයි අදාළ ප්‍රශ්නය සඳහා පිළිතුර. කුලී වියදම හර දැන් සමහර වෙලාවට එක් වාරිකයක් දෙකක් ගෙවෙන්නේ නැතුව ඉන්න පුළුවන්. සමහර ව්‍යාපාරයේ සල්ලි නැතුව ගෙවෙන්නේ නැතුනොත් මෙතන මුදල් බැර කරන්න බෑ. එතකොට එතන මේකේ බැර වෙන්නේ ගෙවිය යුතු කුලිය උපචිත වියදමක්. ගෙවිය යුතු කුලිය බැර වෙනවා. එතන ඒවා මම හිතන්නේ දුල පුතාලා මේ වෙනකොටත් බොහොම පැහැදිලිව තේරුම් අරන් ඉන්නේ. කොහොම වුණත් මේකේ නැවතත් මම පිළිතුර නැවතත් සාරාංශගතව කියන්නම් දීපු කාරණා අනුව SLFRS 16 ප්‍රකාරව වත්කම පිළිබඳ වත්කමට අදාළ භාවිත අයිතිය ගිනුමක් හඳුනාගත නොහැකි මොකද මේක වේතිරේක වලින් එකක් සම්බන්ධ වෙන නිසා මාස 12කට අඩු නිසා කෙසේ වෙතත් මේක පොත්වල වාර්තා කළ යුතුයි පොත්වල වාර්තා කරන්නේ වියදමක් ලෙස එනම් කුලී වියදම හර මුදල් ගිනුම බැර. ඒතර ඒක තමයි ඒකට අදාළ පිළිතුර. හොඳයි දැන් අපි බලමු ඊට පස්සේ කල්බද්දක් අදාළ දැන් ගිවිසුම් ගහනකොට සෑම ගිවිසුමක කල්බද්දක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ගිවිසුම තුල. ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ ඒක. ඒ අදාළ ගිවිසුම තුල කල්බදු ගිවිසුමක් තියෙනවද කියලා. ඒතර කල්බදු ගිවිසුමක ලක්ෂණ දුල පුතාලා මේ වටත් දන්නවා. කල්බදු ගැනුම් කරු කල්බදු විකුණුම් කරු අදාළ ගෙවීම් මාලාවක් තියෙන්න ඕන
එතකොට අයිතිය භාවිත අයිතිය මාරු වෙන්න ඕන කල්බදු විකුණුම් කරුගෙන් කල්බදු ගැනුම් කරුට ඔය ආකාරයට යම් යම් කරුණු කාරණා අදාළ ගිවිසුම තුල තියෙන්න ඕන. එතකොට අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ ආරම්භයේදීම කල්බදු ගිවිසුම ආරම්භයේදීම කල්බද්දක් තියෙනවද කියලා අපි සලකලා බලන්න ඕනේ. ඊට පස්සේ කල්බද්දක් තියෙනවා නම් නිශ්චිත කාලයකට අදාළ නිශ්චිත ගෙවීම් මාලාවක් තියෙන බව මේ දූල පුතාලා මේ වෙනකොටත් දන්නවා. මේ තියෙන භාවිතා කිරීමට අයිතිය පවර වීමක් සිද්ධ වෙන්න ඕන. ඕක තමයි ගිවිසුම තුල තියෙන කාරණා. එතකොට දැන් ඔන්න දූල පුතාලා බලන්න ඕනේ මේ කල්බද්ද දැන් අපි වේතිරේක දෙහිකින් අයින් කළා තියෙන්නේ අර අඩු වටිනාකම් සහිතේවයි මාස 12කට අඩු කාලයක් සඳහා ගන්න කල්බදු අපි විෂයපතෙන් ඉවත් කළා තියෙන්නේ. ඒවා අපි සාකච්ඡා කරන්නේ නැහැ කල්බදු ප්‍රමිතිය තුල. නමුත් ඒක කොහොමද එවැනි දෙයක් ආවොත් වාර්තා කරන විදිය දුල පුතාල දැන් පැහැදිලි කළා තියෙන්නේ. දැන් අපි බලමු ඔය කියන වේතිරේක දෙක හැරුණාම අනිකුත් කල්බදු කල්බදු ගැනුම් කරුගේ පොත්වල කෙසේද අපි වාර්තා කරන්නේ කියලා. දැන් දුල පුතාල තේරුම් ගන්නවා අපිට ලැබෙන්නේ අයිතියක්. දැන් අපි මෝටර රථයක් හිතන්න මෝටර රථයක් කල්බදු ගන්නවා කියලා. අවුරුදු 3කට මෝටර රථයක් වාර්ෂික ගෙවීමේ පොරොන්දුව පිට කල්බදු ලබා ගන්නවා. යම්කිසි කල්බදු සමාගමක් සම්බන්ධව සාකච්ඡා කරලා අපි ඒ කාරණාව අපි ඒ කල්බදු ගැනීම සිද්ධ කරනවා. එතකොට ඒ අතොර බලන්න ඕනේ දැන් අර වේතිරේක දෙකට අදාළද කියලා. මෝටර රථයක් කියන්නේ අඩු වටිනාකම් එකක්ද? නැත. සාපේක්ෂව ඒක විශාල වටිනාකමක් සහිත එකක්. දෙවෙනි කාරණාව තමයි වසර 12කට වඩා අඩු කාලයක් සඳහාද? නැත. මම අවුරුදු 3ක් කියලා කිව්වා. එතකොට ඒ කාරණා දෙක මුලින්ම අපි බලලා වේතිරේක දෙකට සම්බන්ධයක් නැහැ. එහෙනම් අපිට පුළුවන් SLFRS 16 ප්‍රකාරව අදාළ වත්කම හඳුනා ගන්න. මොකද්ද වත්කම? භාවිත අයිතිය කියන වත්කම හඳුනා ගන්න. භාවිත අයිතිය කියන වත්කම හඳුනා ගන්න. වත්කමේ භාවිත අයිතිය අපි ඉංග්‍රීසියෙන් කියනවා right to use the asset. Right to use the asset. අපි භාවිත වත්කමේ භාවිත අයිතිය කියනම තමයි අපි හඳුනා ගන්නෙ. දැන් එතකොට මේක වත්කමක් නේ. වත්කමක් වැඩිවීම හරද බැරද? වත්කමක් වැඩිවීම හර. වත්කමක් වැඩිවීම හර. ප්‍රතිවිරුද්ධ ගිනුම මොකද්ද? අපි අද සල්ලි ගෙවනවද? සල්ලි ගෙවීමක් යම් කිසි ගෙවීමක් ගෙවන්න පුළුවන්. මම ඒක පස්සේ කතා කරන්නම්. නමුත් මේකට ප්‍රතිවිරුද්ධ ගිනුම අපි ගාව අද බැඳීමක් පවතිනවද කල්බද්දක් ගන්නකොට? වර්තමානයේ පවතින බැඳීම අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බැඳීමක් පවතිනවා. එතකොට අපි ඒක ගෙවීම කරනකොට පවරනකොට ව්‍යාපාරයේ තියෙන ආර්ථික සම්පත් economic resources මාරු වෙන්න ඕනේ. එතකොට ඒකත් මම පෙර වැඩසටහනේ කිව්ව විදිහටම වගකීමක නිර්වචනය. එතකොට වගකීමක නිර්වචනය මූල්‍ය වාර්තාකරණය පිළිබඳ සංකල්පනාත්මක රාමුව කතා කරනකොට දුල පුතාල ඉගෙන ගත්තා. එතකොට මෙතෙන්ටත් ඒක අදාළයි. මොකද මේ කල්බදු වගකීමක්. එතකොට වගකීම අපි ගෙවීම කරනකොට ව්‍යාපාරයේ සතුව පවතින ආර්ථික සම්පත් එළියට ගලාගෙන යනවා. එතකොට දැනට තියෙන වර්තමාන බැඳීමක්. එතකොට මේ බැඳීම අපි හඳුනා ගන්න මොකක් වශයෙන්ද? කල්බදු වගකීමක් වශයෙන්. කල්බදු වගකීමක් වශයෙන් අපි හඳුනා ගන්නවා. එතකොට මේ කල්බදු වගකීමේදී දුල පුතාල තේරුම් ගත යුත්තේ අපි මේ කල්බදු මේ අපි වත්කමේ අයිතිය භාවිතා කරන නිසා අපි මොනවද ගෙවන්න ඕනේ? ඉතන වසර බිඳුවේ ඉන්නේ කියලා මේ දැන් මේ මොහොත මේ දැන් බිඳුව වසර. මේ දැන්. එතකොට වසර 1 වසර 2 වසර 3 වසර 4. දැන් ඔහොම හිතමු. එතකොට මේ එක් එක් වසරේ අපි මේ වත්කම භාවිතා කිරීම වෙනුවෙන් වත්කම භාවිතා කිරීම වෙනුවෙන් මම උදාහරණයක් ගත්ත වසර 4ක් කියලා. එතකොට වසර 4ක් තුල කියලා හිතන්න අපි ගෙවන්නේ අදාළ වාරික. එතකොට මෙන්න මේ එක් එක් වාරිකේ මේ වර්ෂයේ අවසානයේ අපි වාරික ගෙවනවා. මෙහෙම වාරික ගෙවනවා. එතකොට ඒ වාරි මේ කල්බදු වගකීම කියලා කියන්නේ මොකද්ද? කල්බදු වගකීම කියලා කියන්නේ මොකද්ද? කල්බදු වගකීම කියලා කියන්නේ මෙන්න මේ ගෙවන වාරික වල මේ ගෙවන වාරික වල මොනාගේද? මොනාගේද? වර්තමානගය. වර්තමානගය. මේ හැම එකේම වර්තමානගය ගන්න ඕනේ.
එකට අපි මම මෙතන ලියන්නම් වර්තමාන අගය දැන් දූල පුතාලා දැන් ඉන්නේ 13 වසරේ මුල එතකොට 13 වසරේ මුල ඉන්නකොට වර්තමාන අගය පිළිබඳ දැනුම තාම ලැබිලා නැතු ඇති වර්තමාන අගය පිළිබඳ දැනුම ලැබෙනවා 13 වසරේ අවසාන මාතෘකාවක් තියෙනවා මොකද්ද මාතෘකාවේ නම ප්‍රාග්ධනාවේජ නැගීම කියලා මාතෘකාවක් තියෙනවා 13 වසරේ අවසාන පාඩම්වල තියෙනවා ඒක 13 වසරේ අවසාන වාරයේ ඒතර එතෙන්දි දුලපුතාලට බොහොම ගැඹුරට සාකච්ඡා බොහොම බොහොම ඕනෑකමින් දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේ වර්තමාන අගය අනාගත අගය මුදලේ කාලීන වටිනාකම ඔන්නෝ කියන සංකල්ප දුලපුතාලට ඉගෙන ගන්න පුළුවන් දැන් මේ මාතෘකාවෙත් ওই මුදල් මේ මේ ප්‍රමිතිය අලුත් වෙලානේ දැන් තියෙන්නේ එතන මෙතෙන්ටත් මුදලේ කාලීන වටිනාකම කියන සංකල්පය අවශ්‍යයි. ඒ නිසා දැන් මගේ යුතුයකමක් තියෙනවා මුදලේ කාලීන වටිනාකම කියන්නේ මොකද්ද? වර්තමාන අගය කියන්නේ මොකද්ද? අනාගත අගය කියන්නේ මොකද්ද කියන දුල පුතාලට පැහැදිලි කරන්න. මේ පිළිබඳ තවදුරටත් දුල පුතාලට ඉගෙන ගන්න පුළුවන්. 13 වසරේ අවසාන මාතෘකාවට ගියාම ගැඹුරට දුල පුතාලට ඉගෙන ගන්න පුළුවන්. මම සරලව මෙතන අවශ්‍ය කාරණා ටික අපේ දුල පුතාලට පැහැදිලි කරන්නම්. හොඳයි දැන් ගිනුම් වර්ග දෙක දූල පුතාලට පැහැදිලි අපි හඳුනා ගන්න ඕන වත්කමේ භාවිතයිතිය ගිනුමක් ඒ වගේම කල්බදු වගකීම් ගිනුමක් මේකට අදාළ මේ කොහොමද හදන්නේ කියලා මම පැහැදිලි කරන්නම් දැන් අපි ගමු මෙන්න මේ වත්කමේ භාවිතයිතිය ගිනුම කියන එක එතකොට වත්කමේ භාවිතයිතිය ගිනුම කියන්නේ අපිට වත්කම් ගිනුමක් අපිට රයිට් එකක් ලැබෙන්නේ අපිට අයිතියක් ලැබෙන්නේ. එතන සංකල්පනාත්මක රාමුවට අනුවත් ඒ විදිහටම තමයි වත්කමක් නිර්වචනය කරලා තියෙන්නේ. වත්කමක් නිර්වචනය කරලා තියෙන්නේ. එම නිසා දුල පුතාලට නොගැලපීමක් නැහැ. මේ විෂය කරුණු බොහොම සම්බන්ධයි. හුදකලා වෙච්ච දේවල් නෙමෙයි බොහොම සම්බන්ධයි. මෙතන වත්කමක් වශයෙන් අපිට මේක පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. එතන මේ වත්කම කොහොමද අපි හඳුනා ගන්න? දැන් මේක විදිලා අපි SLFRS 16 අනුකූලව අපි හඳුනා ගන්නවා මනින්න යනකොට හඳුනා ගැනීම හරි මනින්න යනකොට කොහොමද මනින්නේ මෙෂර්මන්ට් මැනීම right to use asset එක මෙන්න මේ කියන වත්කමේ භාවිත අයිතිය කියන ගිනුම මනින්නේ කෙසේද? ඕක තමයි වැදගත්ම කාරණය. වැදගත්ම කාරණය. මම එක කාරණයක් කිව්ව දැනටම මේ ගෙවන වාරිකවල මොන අගයද? වර්තමාන අගය ගන්න ඕනේ. වර්තමාන අගය ගන්න ඕනේ. එතන අපි මේ හොයන්නේ මෙන්න මේ භාවිත අයිතිය ගිනුමට අදාළ මේක වත්කමක් ඒ මූලිකව පිරිවයයට හඳුනාගත යුතුයි මේ තියෙන්නේ පිරිවයයට හඳුනාගත යුතුයි මූලිකව පිරිවයයට හඳුනාගත යුතුයි දැන් මට මෙතෙන්දි පුතාලට දූල පුතාලට පැහැදිලි කරලා දෙන්න එහෙම නැත්නම් මතක් කරලා දෙන්න පුළුවන් මෙතන අපි භාවිත අයිතිය ගන්න සමහර විට යන්ත්‍රයක් වෙන්න පුළුවන් සමහරලාට මෝටරයක් වෙන්න පුළුවන්. ඒවා ඒ මෝටරත් යන්ත්‍ර ඒවට අදාළ වෙන ප්‍රමිතිය මොකද්ද? දොළපතල මේනොත් ඒව ඉගෙනගෙන ඇත්තේ. නේද? මතක් කරන්න බලන්න. එතන මේකට අදාළ මොකද්ද ප්‍රමිතිය? මෝටරත් වෙන්න පුළුවන්, යන්ත්‍ර වෙන්න පුළුවන්, විවිධාකාර වත්කම් තියෙනොත් ඒවා අපි හඳුනාගන්නේ දීපල පිරියත් උපකරණ කියන ප්‍රමිතිය. LKAS 16 දේපල පිරියත උපකරණ කියන ප්‍රමිතය LKAS 16 එතකොට දුලපතල දන්නවා දේපල පිරියත උපකරණයක් මූලිකව හඳුනා ගැනීම පිරිවැයට සිදුවිය යුතුයි ඒ පිරිවැය යටතේ තියෙන කාරණා මොනවද ඒ පිරිවැයට මොනවද තියෙන්නේ ඒ පිරිවැය වල තියෙන අපිට ගැනුම් පිරිවැයක් තියෙනනේ ඒ දේපල පිරියත උපකරණය වුණත් අපිට ගන්න යන පිරිවැයක් තියෙනවා ඊට පස්සේ ඒවා ඒ දේපල පිරිත උපකරණ අපිට සවි කරන්න අවශ්‍යයි සවි කිරීම අදාළ පිරිවැයක් තියෙනවා ඊට පස්සේ ඒ දේපල පිරිත උපකරණ අදාළ පළදායි ජීවිත කාලයේ අවසානයේ ගලවල ඉවත් කරන්න ඕනේ ගලවල ඉවත් කරන්න ඕනේ කියලා කියනවා ගලවා ඉවත් කිරීමේ පිරිවැය ඉංග්‍රීසියෙන් කියනවා ඩිස්මෙන්ට්ලින් කොස්ට් කියලා ඉංග්‍රීසියෙන් කියනවා ඩිස්මෙන්ට්ලින් කොස්ට් කියලා ගලවා ඉවත් කිරීමේ පිරිවැය දරෝය කියන කාරණා දුල පුතාලා ඉගෙනගෙන තියෙනවා. එතකොට මෙතෙන්දිත් අදාළ භාවිත අයිතිය දැන් මේ තියෙන
භාවිත අයිතිය ගිනුම වත්කමේ භාවිත අයිතිය ගිනුමට අදාළවත් අපි පිරිවැය හඳුනා ගන්නකොට ඔන්න ඔය කියන කාරණා දුල පුතාලගේ ඔළුවේ තියෙන්න ඕනේ. දැන් බලන්න මෙතන එහි පිරිවැය ලෙස සැලකිය යුත්තේ ගෙවීමට නියමිත වාරිකවල වර්තමාන අගය. ගෙවීමට නියමිත වාරිකවල වර්තමාන අගය. දැන් දුල පුතාලා ඒක පැහැදිලිද? ගෙවීමට නියමිත වාරිකවල වර්තමාන අගය. දැනට ටිකක් තේරුණා වගේ ඉන්න බලන්න. මම පැහැදිලි කරන්න මට පොඩි වෙලාවක් දෙන්න මම මේක පැහැදිලි කරන්න දුල පුතාලට. වර්තමාන අගය කියන්නේ මොකද්ද කියලා. මූලික ගෙවීම ඒ කියන්නේ මොකද්ද? සමහර වෙලාවට අදාළ කල්බද්ද පටන් ගන්නකොට කල්බදු ගැනුම් කරු විසින් කල්බදු විකුණුම් කරුට මූලික ගෙවීමක් කරනවා. අපි ඒකට කියනවා මොකක් කියලාද? ඉංග්‍රීසියෙන් කියනවා ඩවුන් පේමන්ට් එකක් කියලා. ඒතර ඩවුන් පේමන්ට් එකක් ප්‍රායෝගිකව තියෙන්න පුළුවන්. ඒතර එහෙම වුණොත් ඒකත් පිරිවැයට අදාළ වෙන්න ඕනද නැද්ද? අදාළ භාවිත අයිතිය ගිනුමට අදාළ වෙන්න ඕන පිරිවැයක් ඒක. ඩවුන් පේමන්ට් එකක් ගෙවුවොත් මොකක්ද ඉස්සරහන? ඉතින් මෝටර් වාහනයක් කල්බදු ක්‍රමයට ගන්නවා ලක්ෂ 9ක. ලක්ෂ 2ක් ඩවුන් පේමන්ට් අද දවසේ ගෙවනවා. මොකක්ද ඉස්සරහන? ඩවුන් පේමන්ට් එකේ ඉස්සරහන මොකද්ද? මුදල් බැර භාවිත අයිතිය ගිනුම වත්කමේ භාවිත අයිතිය ගිනුම හර ලක්ෂ 2යි. ඊට අමතරව තව ණය වෙනවනේ අපි යම් ප්‍රමාණයක්. ඒකට අදාළ වාරිකවල වර්තමාන අගයත් ගන්න ඕනේ. ඒකට අදාළ වාරිකවල වර්තමාන අගය කියන්නේ ඒක. ඊට පස්සේ මූලික ගෙවීම් හරි ඊට පස්සේ සහ මූලික සිජු පිරිවැය. මෙන්න මේක වැදගත් කාරණාවක්. මූලික සිජු පිරිවැය. මොකද්ද මූලික සිජු පිරිවැයක් කියන්නේ? දැන් අපි ඇග්‍රීමන්ට් එකක් ගහනකොට කල්බදු ගිවිසුමක් ගහනකොට දුල පුතාලා දන්නවා අපි මුද්දර ගාස්තු ගෙවන්න ඕන. අපි නීතිඥ ගාස්තු ගෙවන්න ඕනේ. ඒවා ලොකු වටිනාකම් සහිතව නෙමෙයි. නමුත් සාපේක්ෂව අඩු වුණත් අය ඒ කියන ගෙවීම් කරන්නේ නැතුව මේ කල්බදු ගිවිසුම ක්‍රියාත්මක කරන්න නොහැකි. එම නිසා ඒ මූලික සිජු පිරිවැය අපි අනිවාර්යෙන්ම සැලකිල්ලට භාජනය කළ යුතුයි. ඒතර අදාළ ගිවිසුම අපි අස්සම් කළේ නැති වුණොත් අපිට පුළුවන් ද එම වියදම් නවත්ත ගන්න? පුළුවන්. ඒවට අපි කියනවා සරලව අදාළ පිරිවැය කියලා. අදාළ ගනුදෙනුව එහෙම නැත්නම් මේ ගිවිසුම සිද්ධ වුණේ නැත්නම් අපිට අවශ්‍ය නැහැනේ නීතිඥ ගාස්තු ගෙවන්න. අපිට අවශ්‍ය නැහැනේ මුද්දර ගාස්තු ගෙවන්න. ඒතර ඒව නවත්තගත හැකි පිරිවැය. නවත්තගත හැකි පිරිවැය. ඒවට කියනවා අදාළ පිරිවැය කියලාත් අපි කියනවා. ඒතර ඔය කියන වියදම් වලට අපි කියනවා මූලික සිජු පිරිවැය කියලා කියනවා. මූලික සිජු පිරිවැය. ඒකත් දුල පුතාලා සටහන් කරගන්න. දැන් මම කාරණා තුනක් කිව්වා. පළවෙනි එක තමයි ගෙවීමට නියමිත වාරිකවල වර්තමාන අගය සටහන් කරගන්න. ඊට පස්සේ මූලික ගෙවීම්. ඊට පස්සේ තුන්වෙනි කාරණාව මූලික සිජු පිරිවැය. මූලික සිජු පිරිවැය කියන්නේ ඒක ඇවිල්ලා ඉන්ක්‍රිමෙන්ටල් කොස්ට් එකක්. වර්ධක පිරිවැයක්. එතකොට මේ වර්ධක පිරිවැය අපි අදාළ ගනුදෙනු සිද්ධ කළේ නැති වුණොත් නවත්ත ගන්නත් පුළුවන්. මේක නිර්වචනය කළ තියෙනවා අද අපේ ප්‍රමිතය, මේ SLFRS 16 කියන ප්‍රමිතය නිර්වචනය කළ තියෙනවා. මම නිර්වචනය දුල පුතාලට මේකෙන් පස්සේ මම දුල පුතාලට පෙන්වන්නම්. දැනට මම මේ නිර්වචනය පැහැදිලි කළ අවසානයි. ඒතර මූලික සුජු පිරිවැය කියන එක වාර්තා කරගන්න දැන් කාරණා තුනක් කිව්වා මම. අවසාන කාරණාව මොකක් කියලාද හිතන්නේ? මම මේකට පොඩි ඩොට් පේලියක් තියලා තියෙන්නේ. ඩොට් පේලියක් තියලා තියන්නේ. ඒ ඩොට් පේලියට අදාළ වෙන උත්තරේ මොකද්ද? SLFRS 16ට ප්‍රකාරව මෙතෙන් සම්බන්ධ විය යුත්තේ මම දැනටම දුල පුතාලට පැහැදිලි කරා මේ අදාළ මේ වත්කම පළදායි ජීවිත කාලයේ අවසානයේ යම් හේකින් ගලවා ඉවත් කිරීමට අවශ්‍ය වුණොත් හිතන්න අපි ලොකු යන්ත්‍රයක් තමයි භාවිතයිති අරන් තියෙන්නේ. ඒ අදාළ යන්ත්‍රය පළදායි ජීවිත කාලයේ අවසානයේ මේක ගලවා ඉවත් කරන්න ඕනේ. ඒ අදාළ ව්‍යාපාරයේ භූමියෙන් ගලවා ඉවත් කරන යම් පිරිවැයක් ව්‍යාපාරයට වැය වීමට නියමිතයි. ඒතර ඒ අදාළ ගලවා ඉවත් කිරීමට යන පිරිවැයේ වර්තමාන අගය
මෙතෙන් සම්බන්ධ කළ යුතුයි. එහෙනම් දූල පුතාල දැන් ලියා ගන්න බොහොම පැහැදිලිව අදාළ වත්කම ගලවා ඉවත් කිරීමේ පිරිවර. ඉංග්‍රීසියෙන් ලියා ගන්න dismantling cost. Dismantling cost. ඒක උසස් පෙළට ගැඹුරටම ඒ dismantling cost ගැන සම්බන්ධ කරන්නේ නැහැ. නමුත් ඒ උනාට මෙහෙම ඒවා තියෙනවා කියන එක දූල පුතාල දැනගත යුතුයි. ප්‍රමිතිය ප්‍රකාරව ඒ වත්කමේ භාවිත අයිතිය ගිනුම සැක හැදෙන්නේ එහෙම නැත්නම් පිරිවැය සකස් වෙන්නේ ඔන්න ඔය කියන කාරණා හතර එකතුව. නැවතත් කියන්නම් ඒ හතර එකතුව පළවෙනි එක ගෙවීමේ නියමිත වාරික වල වර්තමාන අගය මූලික ගෙවීම් තුන්වෙනි කාරණය මූලික සුජු පිරිවැය හතරවෙනි කාරණය ගලවා ඉවත් කිරීමේ පිරිවැය පළදායි ජීවිත කාලය අවසානයේ අදාළ වත්කම ගලවා ඉවත් කිරීමේ පිරිවැය ඔන්න ඔය කියන කාරණා හතර එකතු වෙලා තමයි වත්කමේ වත්කමේ භාවිත අයිතිය ගිනුමේ පිරිවැය සකස් වෙන්නේ පිරිවැය සකස් වෙන්නේ පැහැදිලි කියලා හිතනවා එතකොට මේ මූලික සුජු පිරිවැයක් දුල පුතාලට ගානේ දුන්නොත් මොකද්ද දිත සටහන කොහොමද වාර්තා කරන්නේ මූලික සුජු පිරිවැයක් දුන්නොත් කොහොමද ඉස්සරහන සටහ වාර්තාකරණය කරන්නේ අපි ඒක මූලික සුජු පිරිවැය නීතිඥවරුන්ට ගෙවන්න වෙයි සමහර ලාට සමහරට මුද්දර ගාස්තු වශයෙන් අදාළ ආයතන වලට ගෙවන්න වෙයි එතකොට අපේ ව්‍යාපාරයෙන් මුදල් එළියට යනවද එළිය ඇතුළට එනවද ව්‍යාපාරයෙන් එළියට අරලිය ව්‍යාපාරයෙන් එළියට යනවා ඒ කියන්නේ මුදල් බැර හර වෙන්නේ මොකද්ද ඒ අපි ඒව ගෙවන්නේ මෙන්න මේ කියන අයිතියක් ලබා ගන්න එහෙනම් මොහොකට හර කරන්න පුළුවන්ද භාවිත අයිතිය ගිනුමට හර කරන්න පුළුවන් වත්කමේ භාවිත අයිතිය ගිනුමට අපිට පුළුවන් ඒක හර කරන්න එහෙනම් එම ගිනුම හර මුදල් ගිනුම බැර හොඳයි එහෙනම් දැන් අපි බලමු මොකද්ද මූලික සුජු පිරිවැය කියන්නේ මම පොරොන්දුනා දුල පුතාලට පෙන්වන්නම් කියලා නිර්වචනය මූලික සුජු පිරිවැයේ ඉනිෂියල් ඩිරෙක්ට් කෝස්ට් මූලික සුජු පිරිවැයේ නිර්වචනය දුල පුතාලට පෙන්වන්නම් කියලා පොරොන්දු උනාමම ඒ විදිහට ඔන්න පෙන්නනවා කල්බද්දක් ලබා ගැනීමේදී වැයවන වර්ධක පිරිවැය ඉන්ක්‍රිමෙන්ටල් කෝස්ට් මූලික සුජු පිරිවැය ලෙස හැඳින්වේ මූලික සුජු පිරිවැය ලෙස හැඳින්වේ ඒක තව දුරටත් පැහැදිලි කරලා තියෙනවා එය අදාළ කල්බද්ද සිදු නොවුනහොත් අදාළ පිරිවැය වළක්වා ගත හැකි පිරිවැයකි ගනුදෙනු සිදු නොවුනහොත් ඒක වළක්වා ගන්න පුළුවන්ද නීතිඥ ගාස්තු ගෙවන්න ඕනේ නැහැ මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ නැහැ එම පිරිවැය දැරීමට වන්නේ අදාළ කල්බද්ද සිදු වුවහොත් පමණි මම ඒක පැහැදිලි කරලා මම පොඩ්ඩක් ඒක අවධානය කරන්න වෙන පාඩක් අරගෙන අපි ඒක පැහැදිලි කරන්න පැහැදිලි කරන්නම් කියන්නේ ඒක මම වෙන පාඩකින් ඉරි අඳින්නම් යටින් ඒක පේන්න කහ පාටින් මේක පෙන්වන්න මම හිතනවා දූල පුතාලට මේක පේනවා එම පිරිවැය දැරීමට වන්නේ අදාළ කල්බද්ද සිදුවුවොත් පමණි උදාහරණයකුත් දීලා තියෙනවා මොකද උදාහරණ නීතිඥ ගාස්තු මුද්දර ගාස්තු නීතිඥ ගාස්තු මුද්දර ගාස්තු නොනොයි කියන කාරණා ටික දුල පුතාලා හොඳට මෙන්න මේ කියන කාරණාව හොඳට තේරුම් ගත යුතුයි මූලික සුජු පිරිවැය. එතකොට මූලික සුජු පිරිවැයයි මූලික ගෙවීම එහෙම නැත්නම් ඩවුන් පේමන්ට් කියන්නේ කාරණා දෙකක්. ඒක දෙක පටලවා ගන්න එපා. මේ මූලික සුජු පිරිවැයයි මූලික ගෙවීමයි කියන්නේ දෙකක්. ඩවුන් පේමන්ට් මූලික ගෙවීම කියන්නේ අදාල් කල්බද්ද ගන්නකොට කියනවා ලක්ෂ 9කට සමහර ලක්ෂ 2ක් ගෙවන්න කියනවා. දැන් ලංකාවේ නීතිය අනුව යම් කිසි ඩවුන් පේමන්ට් එකක් තිබිය යුතුමයි. එතකොට ඒ අදාළ වටිනාකම ගෙවන්න ඕනේ. ඒ අදාළ වටිනාකම ගෙවන්න ඕනේ. එතකොට ඒක ව්‍යාපාරයේ මුදල් ගලාගෙන එළියට යෑමක්. අද දිනේ. නිසා ඒ පිළිබඳ මම හිතනවා දූල පුතාලට පැහැදිලි ඇති කියලා. අපි බලමු ඊට පස්සේ අභ්‍යාසංක 2 තියෙනවා. එතකොට අභ්‍යාසංක 2 කරන්න කලින් මම දූල පුතාලට පැහැදිලි කළ යුතුයි වර්තමාන අගය සහ අනාගත අගය කියන්නේ මොකක්ද කියලා. ඒක තමයි මේ පාඩමේ මේ අද දවසේ මම ඒක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් අපි බලමු ඉස්සෙල්ලම
අද දවස වසර බිඳුව උපකල්පනය කරන්න මාගාව අද රුපියල් 1000ක් තියෙනවා කියලා හිතමු ඉසුරු මානවඩු ගාව රුපියල් 1000ක් තියෙනවා අද දැන් මගේ සාක්කුවේ රුපියල් 1000ක් තියෙනවා මගේ සාක්කුවේ රුපියල් 1000ක් තියෙනවා මම ඇහුවොත් අපේ දූල පුතාලගෙන් මෙම රුපියල් 1000 අනාගත අගය වැඩිද අඩුද කියලා දූල පුතාලා දෙන උත්තරේ මොකද්ද? දැන් දූල පුතාලා හිතන්න, ගෙදර ඉඳන් හිතන්න. දූල පුතාලා හිතන්නේ ඒක. දැන් දූල පුතාලාගේ සිතුවිලි වලට පහළ වෙලා ඇති මේ රුපියල් 1000 අනාගත අගය ඒ කියන්නේ හිතන වසර 4කට පස්සේ කියලා. අද තියෙන රුපියල් 1000 අනා අවුරුදු 4කට පස්සේ අගය කීයක්ද කියලානේ ඇහුවේ මම. වැඩි දඩුද කියලානේ ඇහුවේ. දැන් දූල පුතාලාගේ උත්තරවල ඇති හිතලා ඇති හිතිලා ඇති මේක කොහොමද ඇත්තේ? වැඩි දඩුද? 1000ට වඩා වැඩිද අඩුද? දූල පුතාලාගේ ඔළුවේ ඇත්තේ මේක අඩුයි කියලා හිතිලා ඇති. අඩුයි කියලා හිතලා ඇති. මං ඇහුවේ අනාගත අගය, අනාගත අගය. මං ඇහුවේ අනාගත අගය ඇහුවේ. අනාගත අගය. ඉංග්‍රීසියෙන් කියනවා future value කියලා. future value කියලා කියනවා. අනාගත අගයේ future value. මේ පිළිතුරු අහනකොට දූල පුතාලා පිළිතුරු දෙන්නේ මේ future value කියන එක අදහස ඇතුව නෙමෙයි වෙන වෙන විෂයන් වල ආభాෂය ඇතිව පිළිතුරු ලබා දෙනවා. නමුත් ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේක පටලව ගන්න එපා. මතක තියාන්න දූල පුතාලා අද තියෙන වටිනාකමක මේ අද තියෙන රුපියල් 1000 අනාගත අගය වැඩි. ඒකට හේතුව තමයි අද මාගාව රුපියල් 1000ක් තිබ්බොත් මම ඒකේ මොකද කර මම ඒක ආයෝජනය කරනවා. මම ඒක ආයෝජනය කළා ඒ තුලින් මම ගන්නවා මොනවද? ප්‍රතිලාභ ලබා ගන්නවා. පොලි ලබා ගන්නවා විවිධ ආදායම් මම ඒකෙන් ලබා ගන්නවා එතකොට ඒ වටිනාකම වැඩි වෙනවා මේ වටිනාකම වැඩි වෙනවා උදාහරණයක් කියන්නම්කෝ මේකම දූල පුතාලට පැහැදිලි වෙන්න හිතන්න මේ රුපියල් 1000 මම ලංකා බැංකුවේ දානවා කියලා රාජ්‍ය බැංකුවක් ඒ නිසා නම යොදාගත්තට කමක් නැහැ නේද ලංකා බැංකුවේ මම මේක ඉතිරි කරනවා ඉතිරි කිරීමේ ගිණුමක 10% පොලියට 10% පොලියට එතන මට අවුරුද්දක් අවසානයේ කීයක් ගන්න පුළුවන්ද මට පොලිය වශයෙන් 100ක් ගන්න පුළුවන් 18 10 කියන්නේ රුපියල් 100යි ඒ කියන්නේ මට අවුරුද්දක් අවසානයේ මේක එතනින් ගන්න පුළුවන් 1100ක් එතන 1100 18 වඩා වැඩිද අඩුද වැඩි නම දූල පුතාලගේ ඔළුවල සිතුවිලි පහළ වෙන්නේ නැති 18 අනාගතාගය කියලා අහපු ගමන් අඩුයි කියලා කියන්නේ එතන ඒ පිළිතුර ආවේ මොකද්ද ඒ පිළිතුර ආවේ හොඳට තේරුම් ගන්න ඒ ඇවිල්ලා ක්‍රය ශක්ති සාම්‍ය ආර්ථික විද්‍යාවට සහ ව්‍යාපාර අධ්‍යයනයේ දූල පුතාල ඉගෙන ගන්න වෙන සංකල්පයක් යම් කිසි මුදල් පැසකින් ලබාගත හැකි බාණ්ඩ පැස ඒක අඩු වෙනවා මොන නිසාද උද්දමන නිසා ඒක වෙන කතන්දරයක් මේ ඇවිල්ලා අනාගතාගය මේ ඇවිල්ලා අනාගතාගය එතකොට මම හිතන දූල පුතාලට පැහැදිලි ඇති සංකල්පය 1000. එතකොට තව අවුරුද්දක් තිබ්බොත් මේක කියවෙනවද? 110ක් පොලි ලැබෙනවනේ. 110ක් පොලි ලැබෙනවා. එතකොට කීය දෙන්නේ? 1210යි. 1210යි. 1210ක් අපිට වටිනාකම ලබා ගන්න පුළුවන්. තව අවුරුද්දක් තිබ්බොත් 121ක් පොලි ලැබෙනවනේ. එතකොට 1යි 3යි 3යි 1යි. 1331යි. 1331යි. තව අවුරුද්දක් තිබ්බොත් 133ක් අපිට පොලි ලැබෙනවා නේද එහෙනම් මෙතන 4යි මෙතන 6යි 4යි 1යි 1464යි 1464ක් අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මේ කියන ආයෝජනය සිද්ධ කළොත් මම නැවතත් මේක කියන්නම් අද රුපියල් 1000ක් අපිට ගාව තිබ්බොත් අවුරුදු 4කට පස්සේ අපි එම රුපියල් 1000න් කීයක් ලබා ගන්න පුළුවන්ද රුපියල් 1464ක් අපිට ලබා ගන්න පුළුවන් රුපියල් 1464ක්
මේකත් මේ විදිහට හමු බලන්න අවුරුදු 4කට පස්සේ ලැබෙන 1464 වර්තමාන අගය කීයද වර්තමාන අගය කියන්නේ අද අගය මේ මේ අගය කීයද අවුරුදු 4කට පස්සේ ලැබෙන 1464 වර්තමාන අගය කීයද කීයද වර්තමාන අගය රුපියල් 1000යි රුපියල් 1000යි රුපියල් 1000යි අවුරුදු 4කට පස්සේ ලැබෙන 1464 අද අගය රුපියල් 1000යි බොහොම සරලයිනේ මේක කතන්දරේ බොහොම පැහැදිලි එතකොට දැන් මෙහෙම හිතමු බලන්න අවුරුදු 100කට පස්සේ අවුරුදු 100කට පස්සේ අද දවසේ මේ දාන රුපියල් 1000 අගය කීයද අවුරුදු 100කට පස්සේ කීයද දැන් මාගාව කැල්කියුලේටර් එකක් තියෙනවා මොකද දූල පුතාලට මේ වසරේ සිට ගණක යන්ත්‍ර භාවිතා කරන්න ඉඩ දෙනවා එතකොට දූල පුතාලට බොහොම පැහැදිලිව හදා ගන්න පුළුවන් දැන් මෙන්න මේකට අදාළ අවුරුදු 100කට පස්සේ ගන්න කොහොමද දැන් මෙහෙම මෙහෙම එකින් එක හදන්න වෙනවා 100ට එනකන් නේ එහෙම නැත්නම් ගණිත මේ වශයෙන් සූත්‍ර තියෙන්න පුළුවන් ඒවා දූල පුතාල 10 වසර ඉගෙනගත්තු දේවල් මේ අලුත් දේවල් උගන්වන්නේ නැහැ 10 වසරේදී ඉගෙනගත්තු දෙයක් මම මේ මතක් කරන්නේ දූල පුතාලට මතකද බලන්න මෙන්න මේ සූත්‍රය future value සමානයි මොකද්ද present value 1 ධන r කියලාත් කියනවා i කියලාත් කියනවා අපි r කියලා දාමු 1 ධන r n වන බලය future value සමානයි present value 1 ධන r n වන බලය දූල පුතාලට මතකත් ඇති 10 වසරේ වගේ තමයි මේ ඉගෙන ගන්න ඇත්තේ හරි දැන් මම මේක පැහැදිලි කරන්නම්කො future value සමානයි present value කියන්නේ පුතා මෙන්න මේ 1000 කියන එක 1000 present value කියන්නේ අද අගය present value කියන්නේ අද අගය 1000යි 1000යි එතකොට 1 ධන r කියන්නේ එක r කියන්නේ 10යි මම ගත්තේ උදාහරණේ 10 නේ පොලි අනුපාතය 10යි n කියන්නේ අපි ගමු එක මේ පළවෙනි වසර ගම ඔප්පු කරගන්න වසරකට පස්සේ ෆියුචර් වැලියු එක කීයද මෙතන එක දාමුකෝ හා කීයද එන්නේ 1000 වැඩි කිරීම 1.1 කීයද 1100යි නේ 1100යි මේ තියෙන 1100 එතන මේ සූත්‍රය පැහැදිලි ඔප්පු කරලා අවසానයි එහෙනම් අපිට පුළුවන් අවුරුදු 100කට පස්සේ හොයමු බලන්න 1000යි 1 ධන r 100 වසර 100කට පස්සේ ගන්න බලමු මම ඒකට කැල්කියුලේටරේ යොදා ගන්නම් ඒක නෙමෙයි නැත්නම් ගණක යන්ත්‍රය යොදාගෙන 1000 වැඩි කිරීම 1.1 100 වන බලය දහතුන් මිලියන 780612යි 13 මිලියන 780612යි 734යි සත ගානකුත් තියෙනවා දැන් බලන්න දූල පුතාලා දැන් අද දවසේ ගිහිල්ලා අදාල මං කියපු බැංකුවේ ලංක බැංකුවේ රුපියල් 1000ක් දැම්මොතින් අවුරුදු 100කට පස්සේ දූල පුතාලට පුළුවන් 13 මිලියන 780612ක මුදලක් බැංකුවෙන් ලබා ගන්න දොර අනාගත අගයට වෙලා තියෙන අනාගත අගය මේක තමයි අවුරුදු 100කට පස්සේ අනාගත අගය මේ ගාන හැබැයි මේ 13 මිලියන ගානෙන් ලබා ගන්න පුළුවන් බාණ්ඩ පැස වෙන කතන්දරයක් උද්දමන නිසා සමහරට පාන් ගෙඩියක් ඒ කාලේ වෙනකොට මිලියන 5ක් වෙන්න පුළුවන් පාන් ගෙඩියක් මිලියන 5යි උද්දමනේ වැඩි වෙලා ගිහිල්ලා ඒ වගේ මිලක් වෙන්න පුළුවන් ඒ වෙන සංකල්පයක් මෙතන කතා කරන්නේ අනාගත අගය කියන සංකල්පය හොඳයි දැන් මං හිතන දූල පුතාලට මේ කාරණාව පැහැදිලි දැන් මං ඊට පස්සේ දූල පුතාලට පැහැදිලි කරන්නම් මෙන්න මේ සූත්‍රය අපි භාවිත මේ සූත්‍රය භාවිතා කරලා ප්‍රසන්ට් වැලියු කියන එක නැත්නම් වර්තමාන අගය හොයන සූත්‍රය අපි හදා ගන්න ඕනේ මෙන්න මේ ආකාරයට future value සමානයි හොඳට බලා ගන්න දුරපතල ලියා ගන්න මේක present value
එක ධන R එන්නවන බලයනේ. එතකොට මේ PV කියන එක උක්ත කරගන්න නම් ඒකත් දුල පුතාල ඉගෙනගත්ත ගණන් පාඩමේ 10 වසර 11 වසර ගණන් වලට දුල පුතාල ඉගෙනගෙන තියෙන්නේ. සමීකරණයක් උක්ත කිරීම කියන මාතෘකාව. එතන මම මේ දෙපැත්තම බෙදනවා. මට PV උක්ත කරගන්න ඕන. එහෙනම් 1 ධන R එන්නවන බලයෙන් බෙදනවා. මේ පැත්තත් 1 ධන R එන්නවන බලයෙන් බෙදනවා. එතන මේකට මේක අයින් වෙනවා. එතන PV සමානයි මම මේ PV කියන එක මේ පැත්තේ ලියන්නම්. PV සමානයි කියන්නේ PV කියන්නේ ප්‍රසන්ට් වැලියු වර්තමානාගේ සමානයි ෆියුචර් වැලියු බෙදීම 1 ධන R එන්නවන බලය. හොඳයි. එතකොට දැන් මම විශේෂ කාරණාවක් දුල පුතාලට පැහැදිලි කරනවා. මෙන්න මේක සටහන් කරගන්න. PV සමානයි ෆියුචර් වැලියු බෙදීම 1 ධන R එන්නවන බලය. PV සමානයි ෆියුචර් වැලියු බෙදීම ෆියුචර් වැලියු බෙදීම 1 ධන R එන්නවන බලය. ෆියුචර් වැලියු බෙදීම 1 ධන R එන්නවන බලය. දැන් අපි බලමු මෙන්න මේ විදිහට. වසරකට පස්සේ මට රුපියලක් ලැබීමට නියමිතයි. වසරකට පස්සේ රුපියලක් ලැබීමට නියමිතයි. එම වටිනාකමේ වර්තමාන අගය කීයද? වසරකට පස්සේ රුපියලක් ලැබීමට නියමිතයි. ඒ කියන්නේ මෙතන ෆියුචර් වැලියු රුපියලයිනේ. ෆියුචර් වැලියු රුපියලයි. එතකොට ඒකේ වර්තමාන අගය තමයි හොයාගන්න යන්නේ. එක බෙදීම 1 ධන R කියන්නේ 0.1යි. N කියන්නේ අවුරුද්දයි. වසරකට පස්සේනේ. එතකොට අපිට ගහන මේක කැල් එක යූස් කළම බලන්න පුළුවන් 1 බෙදීම 1.1 පළවන බලය. එතකොට 0.9 එනවා. මේකේ අර්ථකථනය මොකද්ද? වසරක් අවසානයේ ලැබීමට නියමිත රුපියලක වර්තමාන අගය 790යි. එහෙම නැත්නම් 791යි කියලා කියන්න පුළුවන්. අද 791ක් තැම්පත් කරෝතින් වසරකට පස්සේ රුපියලක් ලබා ගන්න පුළුවන් බැංකුවේ. ඒක තමයි අදහස. එතකොට ඒ විදිහටම වසර දෙකකට පස්සේ ලැබීමට නියමිත රුපියලක් ඒකේ වර්තමාන අගයත් හොයමු. එහෙනම් PV සමානයි වසර දෙකකට පස්සේ රුපියලයි ලැබෙන්නේ නියමිත. එහෙනම් 1 ධන R දෙවන බලය. ඒකත් බලන්න. එතකොට එතෙන් දිනනවා 0.826යි. 0.826යි. ඊට පස්සේ තුන්වෙනි එකත් බලන්න. අවුරුදු 3කට පස්සේ රුපියලක් ලැබීමට නියමිතයි. අද වටිනාකම කීයද? ප්‍රසන්ට් වැලියු එක කීයද? PV සමානයි 1 බෙදීම 1.1 තුන්වන බලය. එතන කීයද එන්නේ? 1 බෙදීම 1.1 තුන්වන බලය 0.751යි. හොඳයි. ඔන්න දැන් තමයි මම අර මම පැහැදිලි කරනවා කියලා කිව්වනේ දූල පුතාලට වර්තමාන අගය කියන්නේ මොකද්ද කියලා. ඒක තමයි මම පැහැදිලි කරන්නේ. මොකද නව ප්‍රමිතයේ ඒ වචන දීලා තියෙනවා. නව ප්‍රමිතයේ ප්‍රකාරව දූල පුතාලා දැනගන්න ඕන ගෙවීමේ නියමිත වාර්විකල වර්තමාන අගය. එතකොට හිතන්න අද දවස වසර බිඳුව. වසර 1, වසර 2, වසර 3. මම වසර 3ක් ගන්නම්කෝ වෙලාවත් අපිට ඉතුරු කරගන්න ඕන නිසා වසර 3යි කියලා හිතන්න. එතකොට වාරිකය දැන් අපි කල්බද්දක් ගෙවනකොට බොහෝ විට වාරිකය සමානයි. සමාන වාරික වලින් තමයි කල්බදු විකුණුම් කරුට අපි ලබා දෙන්නේ කල්බදු ගැනුම් කරු විසින්. එතකොට වාරිකය හිතන්න අපි ලක්ෂයයි කියලා. ලක්ෂයයි. අද දවසේ වසර බිඳුවේ හිතන්න ඩවුන් පේමන්ට් එකක් නැහැ කියලා හිතන්න මේ ගානට අනු. අද දවසේ රුපියලක්වත් ගෙව්වේ නැහැ. මම වත්කමේ භාවිත අයිතිය ලබා ගන්නවා ගිවිසුමෙන් වසරෙන් වසර ලක්ෂය ගානේ කල්බදු සමාගමට ගෙවනවා. දැන් දූල පුතාලා දන්නවා අපි හඳුනා ගන්නව ඕන මොකද්ද භාවිත අයිතිය ගිණුමක්. වත්කම පිළිබඳ වත්කමේ
භාවිත අයිතියක් හඳුනා ගන්න ඕන. අයිතිය ගිනුම. හරි. දැන් දූල පුතාලා බලන්න මුලින්ම මොකද්ද කිව්වේ මේකේ පිරිවැයට හඳුනා ගන්න කියලා කිව්වා. පිරිවැයට හඳුනා ගන්නකොට ඒක කාරණාව තමයි ගෙවීමට නියමිත වාරිකවල මොනාගේද? වර්තමාන අගය හොයන්න ඕන. එතකොට වර්තමාන අගය හොයන්නේ කොහොමද? මේ තියෙන අවුරුද්දකට පස්සේ ගෙවීමට නියමිත වටිනාකම ලක්ෂයයි. අවුරුදු දෙකකට පස්සේ ගෙවීම නියමිත වටිනාකම ලක්ෂයයි. අවුරුදු තුනකට පස්සේ ලක්ෂයයි. එහෙනම් මෙන්න මේක වර්තමාන අගය හොයන්න ඕන. පුතේ හොයන්නේ කොහොමද? බලන්න. අවුරුද්දකට පස්සේ ලක්ෂයයිනේ. අපි දැනටමත් හොයලා ඉවරයි. හොයලා ඉවරයි. වසරකට පස්සේ ගෙවීමට හෝ ලැබීම නියමිත රුපියලක වර්තමාන අගය හොයලා ඉවරයි. මේ තියෙන රුපියලක අගය මේක. රුපියලක අගය එච්චරනම් රුපියල් ලක්ෂයක කීයද? එහෙනම් මොකද කරන්නේ? මේක මේ ලක්ෂය වැඩි කරන්න 0.9 මේක වැඩි කරන්න ඕන 0.826. මේක වැඩි කරන්න ඕනේ 0.751. හරි. එතකොට දූල පුතාලා ලැබෙනවා මෙතන සංඛ්‍යාවක්. අන්න ඒකට තමයි කියන්නේ මොකක් කියලාද? මේ තුනේම එකතුවට තමයි කියන්නේ මොකක් කියලාද? වර්තමාන අගය කියලා කියන්නේ අන්න ඒකට. වර්තමාන අගය කියන්නේ ඒකට. අපි බලමු වර්තමාන අගය කියන්නේ කීයද කියලා. එතන ලක්ෂය වැඩි කිරීම 0.9 කියන්නේ 90,900. අපි එකින් එක වැඩි කරලා බලමු 90,900. එතන මෙතන කීයද? 82,600. මෙතන කීයද? 75,100. එතන ওই තුනේ එකතුව 90,900 82,600 75,100 248,600. එතකොට මේ දෙක එකතුව 248,600. 248,600. ඒ 248,600 කියන්නේ මොකද්ද? ගෙවීමට නියමිත වාරික වල වර්තමාන අගය 248,600. ඒක භාවිත අයිතිය ගිනුමේ පිරිවැයේ කොටසක්. දිස්සරහන මොකද්ද? දිස්සරහන මොකද්ද? භාවිත අයිතිය ගිනුම හර 248,600. කල්බදු වගකීම. දෙලක්ෂ හතලිස් අටදාස් හයසීයයි. ගිනුම් දෙකේ නම් දෙක මාරු කරලා ලියන්න පුළුවන්. පැහැදිලිද? දුල පුතාලට මං හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. දැන් මීට අමතරව අපි හිතමු මූලික ඍජු පිරිවැයක් තිබ්බ කියලා. මේ ගානේ මූලික ඍජු පිරිවැය 25,000යි කියලා දෙනවා. මූලික ඍජු පිරිවැය 25,000යි කියලා දෙනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මූලික ඍජු පිරිවැය 25,000යි. දිස්සටහන මොකද්ද? මූලික සිජු පිරිවැය තිබ්බ දිස්සටහන මොකද්ද? භාවිත අයිතිය ගිනුම හර 25,000යි. මුදල් ගිනුම බැර 25,000යි. කල්බදු වගකීම් ගිනුම බැර වෙන්නේ නැහනේ. මොකද අපි ඒක අද සල්ලි වලින් ගෙවනවා. ඒ නිසා තමයි මම ඉස්සෙල්ලම පැහැදිලි කරනකොට කිව්වේ භාවිත අයිතිය ගිනුමේ හර සටහනයි කල්බදු වගකීමේ බැර සටහනයි සමාන වෙන්නේ නැහැ. සමාන වෙන්නේ නැහැ. නමුත් මේ වාරික අපි අද ගෙවන්නේ නැහනේ. මේ වාරික අද දවසේ ගෙවන්නේ නැහැ. ඒ නිසා තමයි කල්බදු වගකීම බැර වුනේ. හරි. අන්න ඒතර මෙතන දාන්නේ මෙතන 25,000 මුදල් බැර වෙන්නේ. එහෙනම් මුදල් ගිනව බැර භාවිත අයිතිය ගිනුම හර. තව දෙයක් කියන්නම්. මූලික ගෙවීමක් ගෙවුවොත් හිතන්න ලක්ෂ දෙකක් මූලික ගෙවීමක් අද ගෙවනවා. දිස්සරහන මොකද්ද? ලක්ෂ දෙකක මූලික ගෙවීමක් ගෙවනවා ඩවුන් පේමන්ට් එකක්. දිස්සරහන මොකද්ද? මුදල් බැර ලක්ෂ දෙකයි භාවිත අයිතිය ගිනුම හර ලක්ෂ දෙකයි. මෙතනත් මුදල්. බොහොම සරලයි. හරි. දැන් මේකේ තව දෙයක් මම පැහැදිලි කරා. ගලවා ඉවත් කිරීමේ පිරිවැක් තියෙනවනේ. උදේ ගලවා ඉවත් කිරීමේ පිරිවැක් තියෙනවනම් ඒත් එහෙමයි. එහෙනම් ඒ ඇස්සමේන්තුව කළා ඒකේ වර්තමාන අගය හොයාගෙන භාවිත අයිතිය ගිනුම හර ගලවා ඉවත් කිරීමේ වෙන් කිරීම ගිනුම බැර. එච්චරයි. එතන මෙයාට සම්බන්ධයක් වෙන්නේ නැහැ. කල්බදු වගකීමට සම්බන්ධයක් වෙන්නේ නැහැ. කල්බදු වගකීමට සම්බන්ධ වෙන්නේ ගෙවීමට නියමිත වාරිකවල
වර්තමාන අගය. එතකොට මං හිතනවා දූල පුතාලට මේ පැහැදිලි කිරීම බොහොම පැහැදිලි වෙන්න ඇති. අපි ඊළඟ වැඩසටහනෙන් අපි බලමු තවදුරටත් මේ සම්බන්ධව කොහොමද වසරෙන් වසර ගිනුම්ගත කරලා කොහොමද පොලිය හඳුනාගන්නේ කෙසේද කියලා අපි ඊළඟ වැඩසටහනෙන් අපි සාකච්ඡා කරමු. එතකොට මම නැවතත් යම් සාරාංශයක් සහිතව මේ අපි අද මේ වැඩසටහනෙන් සාකච්ඡා කරපු දේවල් මම පැහැදිලි කරන්නම්. අපි සාකච්ඡා කරා කල්බදු ගැනුම් කරුගේ පොත්වල තදාල වේතිරේක දෙකක් තියෙනවා. මොනවද ඒ? අඩු වටිනාකම් සහිත වත්කම් කල්බදු ගැනීම අපි මේ ප්‍රමිතිතර ප්‍රකාරව අපි सिद्ध කරන්නේ නැහැ. ඊට අමතරව වසරකට වඩා අඩු කාලයක් සඳහා කල්බදු ලබාගෙන තියෙනවා නම් එය එම ගනුදෙනුත් එම කල්බදුත් අපි මේ ප්‍රමිතිතර ප්‍රකාරව කල්බදු වත්කමක්සේ හඳුනා ගන්නේ නැහැ. ඒවා සාමාන්‍ය විදිහට ලාභ ගිනුමට මාරු කළ හැකි. ඊට අමතරව අපි සාකච්ඡා කළා වර්තමාන අගය කියන්නේ මොකද්ද? මේක තමයි මේ වැඩසටහනේ වැදගත්ම කාරණාව. මෙන්න මේක මොකද මේක දූල පුතාලට අලුත් කාරණාවක්. ඒක නිසා නැවත නැවතත් මේ කාරණා බලන්න පුළුවන්. මම ඊළඟ වැඩසටහනෙත් මම මේක පිළිබඳ යම් සාරාංශයක් ලබා දෙන්නම්. නමුත් මේව පිළිබඳ නැවත නැවත ආවර්ජනය කරන්න මේ වර්තමාන අගය හොයන හැටි තේරුම් ගන්න විභාගෙදී සමහර වෙලාවට මේ වර්තමාන මේවට කියන අපි වට්ටම් සාධක කියලා. මේවට අපි කියන්නේ වට්ටම් සාධක. වට්ටම් සාධකය. මේ වට්ටම් සාධකෙ දූල පුතාල ලබා දෙන්නත් පුළුවන්. බොහෝ විට ලබා දෙනවා. ඒතොර ඒ වට්ටම් සාධක ලබා දුන්නා මෙන්න මේ සංඛ්‍යා දෙනවා. දූල පුතාල දැනගන්න ඕනේ මේකෙන් වැඩි කරලා ගන්න. ඒක තමයි මේක අදාළ කාරණාව. මං හිතනවා දූල පුතාලට අවබෝධ වෙන්න ඇති. අපි එහෙනම් මේ වැඩසටහනෙන් සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ වැඩසටහනෙන් මේකේ ඉතිරි කොටස් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් දූල පුතාලා සමග නැවතත් සම්බන්ධ වීම බලාපොරොත්තු වෙන් අපි මේ වැඩසටහනෙන් සමුගන්නවා. ආයුබෝවන්.